දහම් ගැටලුවක් යොමුලා තිබුණා. තමන් කැමති අයව සසරෙදි මුණගැහෙන්න මේ ජීවිතේ මොනවද කරන්න ඕන පින්කම්. විශේෂයෙන් මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන මව්පියෝ දෙපළ, සමහරට ඔබට ලැබිලා ඇති බිරිඳක්, සහාය පුත්‍රයෙක්, දරුවෝ. ඥාති හිතයිසින් මිතුරන් මේ කියන දෙමව්පියන්ට හොඳට සලකන්න ඕන. දරුවන්ට දරුවන්ට කළ යුතු යුතුකම් කරන්න ඕන. හොඳේ උගන්වන්න ඕන, සොයා බලා කටයුතු කර යුතු වෙනවා. නිසි කාලට දායාද පවරන මේ වගේ තියෙනවා. බිරිඳක් ඉන්නවනම් ස්වාමියෙක් ඉන්නවනම් ඒ ස්වාමියාට බිරිඳට හොඳ විදියට සලකනවා. යාළුවන්ට සංග්‍රහ කරනවා. ඥාතීන්ට පුළුවන් විදියට තමන්ට තියෙන විදියට සංග්‍රහ කරන්න ඕනේ. ඒතර තමන් ප්‍රේම කරන කෙනෙක් නැත්නම් අලුම් කරන කෙනෙක් නම් මේ වුණ ගහන බලාපොරොත්තු වෙන්නේ. සමහර අය ප්‍රාර්ථනා කරනවා තමන්ගෙම දැන් ඉන්න ස්වාමියාම මතුමත්ත්‍ය නිවන් දකින අතුරු ලැබේවා. දැන් මේ ජීවිතේ ඉන්න බිඳින්දම නිවන් දකින අතුරු ලැබේවා. එවනම් දියුණු කළ යුතු විශේෂ ගුණ ධර්ම හතරක් සම ශ්‍රද්ධා, සම සීල, සම ඡාග, සම පඤ්ඤා. දෙදෙනා කෙරෙහි සමාන සීලයක් පිහිටන්නට ඕන. පරිත්‍යාග චේතනාව පිහිටන්නට ඕන. සම ඡාග, සම සීල ඕනෝන් කෙරෙහි ශ්‍රද්ධාව, සම සීල කියනස ඕනෝන් කෙරෙහි සීලය සිල්වත් බව, සම ශ්‍රද්ධා කියන විශ්වාසය, සම පඤ්ඤා කියන තීරණයක් ගැනීමේදී ඇතිවන එකඟතාවය. ඉතින් ස්වාමි භාර්යාව වශයෙන් ප්‍රියමනාප කෙනා නැවත උපද තම නැවත හමු වෙන්න ඕනේ නම් ඒ ධර්ම හතර පුරුදු කරන්න ඕන. එසේ මේ ජීවිතයේ හොඳින් තමන්ගේ කල්යාණ මිත්‍රයන්ට, ඥාතීන්ට, මිතුරන්ට සලකන්න. එසේ සැලකීම ආනිසංස වශයෙන් සසරෙදිත් අපිට අපි ප්‍රිය කරන අයම අපිට මුණ ගැහෙනවා. අපි මව්පියා දින සැලකුවේ නැත්නම්, වෙනස්කම් කළා නම්, දුක් දුන්නා නම් ඒ විපාක වශයෙන් අපිටත් අපි කැමති අය මුණ ගැහෙන්නේ නැතුව අකමැති විදියයි මුණ ගැහිලා දුකසේ ජීවත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ අපි අසුරු කරන අපේ හිතවතුන්ට යුතුකම් ඉටු කළොත්, හොඳින් සැලකුවොත් අපටත් මතු ජීවිතවල එවැනි කැමති අය සමගම ඉපදිලා සුවසේ පාරමී පුරාගෙන අමා නිවන් දැකීමේ වාසනා භාග්‍ය තියෙනවා. ඒ නිසා කළ යුතු වෙන්නේ මුලින් මේ ජීවිතේ තමන් යුතුකම් ටික තමන්ගේ හිතවතුන්ට, ඥාතීන්ට ඉටු කරගන්න. එසේ ඉටු කරමින් ප්‍රාර්ථනා කරන පරිදි ඒ සඳහන් කරපින් උතුල්ලාට තමන් ප්‍රියමනාප, තමන් කැමති අය මුණ ගැසේවා, පාරමී සපුරාගෙන තුන් නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.